ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනපතිගේ ඉන්දිය සංචාරයේ අද විපක්ෂ නායක දුරේ කැන විමසා එජාප මහලේකම්ට කතානායකකින් ලිපිය බදු සහන දීමින් ආදායමේ අඩුවක් නැහැ ඇමති බන්දුල කියයි හොංකොං විරෝධතාකරුවන්ට සහය දෙන පනතකට ට්‍රම්ප්ගෙන් අත්සන් ජනාධිපති දුරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මෙතුමා පළමු රාජ්‍ය චාරිකාවට අද එක්වනවා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙතුමාගේ ආරාධනයකට අනුව ගෝඨාභය රාජපක්ෂ මෙතුමා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා ජනාධිපතිතුමා ඉන්දියාව බලා පිටත්ව යන්නේ මෙම චාරිකාවේදී ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මෙතුමා සහ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමගද ද්විපාක්ෂික සාකච්ඡා පවත්වනු ඇත ජනාධිපතිතුමා සෙසු ඉන්දිය ප්‍රභූවරුන්ද මුණගැසෙන බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාත අරිසිංහ යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්වනවා ජනතාවට බදු සහන ලබා දීමෙන් රටේ ආදායමේ අඩුවක් සිදුවන්නේ නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා මෙසේ බදු කපාදු කිරීම රටේ ආදායම වැඩිවීමට හේතුවක් වන බවයි කැබිනට් මාධ්‍ය හමුවට එක්වමින් මේ මහතා කියා සිටියේ මේ ආදායම් වැඩි කරගන්නේ සුළු පිරිසක්ගෙන් මිරිකලා බලහත්කාරයෙන් බදු ගන්නවට වඩා මේ නිදාස්ත්‍රික ලබා දීම තුලින් ලංකාවේ සියලු ක්ෂේත්‍රවල පිබිදීමක් අලුතෙන් ඇති වෙනවා. එතකොට නිෂ්පාදනයේ විශාල ලෙස පළල් වෙච්චාම සුළු පිරිසක්ගෙන් වැඩි බදු ප්‍රතිශතයක් අය කරනවට වඩා වැඩි පිරිසකගෙන් අඩු බදු ප්‍රතිශතයක් අය කිරීමෙන් රජයට ලැබෙන අය භාරය වැඩි වෙනවා. මේ වර්ෂයේ මුල කෘෂිකාර්මිකාංශයට අලුත් පණක් එනවා සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තාංශයට අලුත් පණක් එනවා සංචාරක ව්‍යාපාරය ඇතුළු සේවාංශයට අලුත් පණක් ලැබෙනවා ඒ තුලින් තිබෙන ආදායම් ව්‍යාප්තිය තුළ බදු පදනම පුළුල් වෙලා අපේ බදු ආදායම විශාල ලෙස වැඩි කරගන්න පුළුවන් කියලා ආර්ථික විශේෂඥය සැලසුම් කරලා තිබෙනවා දෙවනුව රටේ බදු නොවන ආදායම තියෙන 15% මහජනය මත බදු බර පටවන්නේ නැතුව බදු නොවන ආදායම වර්ධනය කරලා ඒ තුලිනුත් රජයේ ආදායම් වැඩි කරගන්න. තුන්වෙනි විකල්ප ක්‍රියාමාර්ගය තමයි මේ වන විටත් අලුත් ආදර්ශයක් සපයලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව අනවශ්‍ය නාස්තිකාර අපතේ යන සියලු වියදම් කපා හැරීම සඳහා විශාල ප්‍රයත්නයක් දරනවා වියදම් අඩු කිරීම. විපක්ෂ නායක දොරේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය තමන් වෙත දැනුම් දෙන ලෙස පක්ෂ මහලේකම්වරයාට ලිපියක් යොමු කළ බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. විපක්ෂ නායක දොරේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 57 දෙනෙකු අත්සන් කළ ලිපියක් කතානායකවරයා වෙත ඊයේ පස්වරුවේ බහර දී තිබෙනවා. එම ලිපියේ පිටපතක්ද පක්ෂ මහලේකම්වරයා වෙත යොමු කළ බවයි කතානායක කාර්යාලයේ නිවේදනය කරන්නේ. කතානායකවරයා දන්වා ඇත්තේ මන්ත්‍රීවරුන් 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳවද අවධානය යොමු කොට එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය තමා වෙත දැනුම් දෙන ලෙසයි. විපක්ෂ නායක දොරේ සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව තිබෙනවා. එක් පාර්ශවයක් පවසන්නේ විපක්ෂ නායක දොරේට රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ යුතු බවයි. අනෙක් පාර්ශවය ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස ඉල්ලා සිටිනවා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණ ගන්නා තීරණය තමා වෙත නිල වශයෙන් දැනුම් දෙන ලෙසයි කතානායකවරයා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ. ඉන්පසු පාර්ලිමේන්තු සම්ප්‍රදාය පරිදි මීළඟ පාර්ලිමේන්තු දිනයේදී විපක්ෂ නායකවරයා කවුරුන්ද යන්න කතානායකවරයා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පමණක් විපක්ෂ නායක දුරය නිල වශයෙන් බලාත්මක වනු ඇති බවද කතානායක කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. ආදායම් ඉලක්ක කරගත් සංචාරක කර්මාන්තයක් රට තුළ ගොඩනැගිය යුතු බව සංචාරක ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුරංග සිල්වා මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා.
සංචාරකාමයේ කාටත් ඇයිති කවුරුත් වැඩ කරන්න ඕනේ කවුරුත් ආදායම් උපයන්න ඕනේ කර්මාන්ත මේක හිතනවා නම් මේ හෝටල් වල විතරක් ආදායමක් ලබනවා කියලා ඒක වැරදි මේ රටේ කෘෂිකාර්මිකංශයෙන් සංචාර කර්මාන්තන දායකත්වය හොඳයි නමුත් වීද වඩා හොඳ විය යුතුව තියෙනවා මෙච්චර කාල අපි සංචාරක ප්‍රමාණය වැඩි කරන්න උත්සාහ ගත්ත මිසක් මේ ආදායම් වර්ධනය කරන්න ඕනේ කියන එකට අත හොඳ සැලැස්මක් හදුවේ නැහැ ඒකත් දැන් අපිට අභියෝගයක් තියෙනවා කොහොමද අපි මේ 10 බිලියන් රටට ගන්න කියන එක ඇත්තටම අද කාලේ සංචාර කර්මාන්තයේ පුදුම සරංකාරිතයක් තියෙනවා දැන් හෝටල් කර්මාන්තය ගත්තොත් ජාත්‍යන්තර හෝටල් පද්ධතියෙන් ඇවිල්ලා මේක විශාල සරංකාරිතයක් භෞතික පරිසරය තුනින් හදන ආකර්ෂණීය බවට වඩා උත්සාහ ගන්නවා අර සත්කාරක සේවය තව හුරු ගානක් කරනකොට මේ ලෝකේ ජනගහනය වැඩිපුර ඉන්නේ වයසක අය ඒතර ඒගොල්ලෝ ඉලක්ක කරගත්ත සංචාර කර්මාන්තයක් අපි හදන්න පුළුවන් හොඳයි දඹුල්ල ප්‍රදේශයේ ඇති ජාතික රුම ස්ථාන රැක ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කරනවා. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ සමුළුවක් දඹුල්ලේදී පැවැත්වුණා. ලෝක රුම ස්ථාන බහරව කටයුතු කරන කලමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණා. ලෝක රුම සංවිධානයේ පැවැත්වූ මෙම සමුළුවට මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහාය ලබා දුන්නා. මේකේ අරමුණ තමයි දඹුල්ල ප්‍රදේශයේ තියෙන අපේ කෘෂිකාර්මික අපේ ස්වාභාවික සහ අපේ සංස්කෘතික සම්පත් කොයි ආකාරයකද මේ රටේ තිරසාර සංවර්ධනයට සහභාගී වන්නේ කියලා අධ්‍යයනය කරලා ඒ පිළිබඳව කටයුතු කරන්නේ. විල්පත්තුව රක්ෂිත භූමිය සහ ඉඩම් සම්බන්ධයෙන් පවතින නඩුව සම්බන්ධව සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. එම නඩුව සමතයකට පත්කිරීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ප්‍රචාරයක් ගෙන යන බවයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමින් වහන්සේද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. මේ දවස්වල විශේෂයෙන්ම යනවා විල්පත්තුව අභය භූමිය සහ ඊට ආශ්‍රිතව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩම් පිළිබඳව දැනට ඉදිරිපත් කරලා තියෙන නඩුව සම්බන්ධයෙන් මේ රජය මේකට සමතෙකට පත් කරන්න යනවා කියලා. රජය මේකට බැඳියත් වෙලා කටයුතු කරනවායි කියන එක ඉතාම අසාධාරණ දෙයක් තමයි ප්‍රකාශ කරන අය කරන්නේ. ඡන්දයෙන් පරිදිච්ච අය මේ විල්පත්තුවේ කොනක් අල්ලාගෙන මඩ ගැසීම තමයි කරන්නේ ඉතාම පැහැදිලි එක. ඔක්තෝබර් මාසයේ ආසන්න දින අරලියගහ මන්දිර රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මූලිකත්වයෙන් පැවතිය සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී තමයි මේ තීන්දුව ගත්තේ මේක සමතයකට පත් කරන්න කියලා. ඒ අවස්ථාවේදී අපි විරෝධතාව ප්‍රකාශ කරා සමතය නෙවෙයි අපි නීත්‍යානුකූල තත්ත්වය අපට අවශ්‍ය කියලා. ඒ අනුව තමයි නීතිපත් දෙපාර්තමේන්තුව ගිය 25 වෙනිදා අභියාචනාධිකරණයට කියන්නේ සමතයකට යෑම සඳහා වන යෝජනාවලියක්. ඒ යෝජනාවලිය තමයි ස්ථිරසාර හදපු ගෙවල් 1500ක් තව තියෙන 600ක් විතර ආරම්භ ටකරන් ගෙවල්. ඒ 600ත් ඇතෑර තවත් එයාලට අවශ්‍ය කරන ඉඩකඩම් ටිකක් එතනින් වෙන් කරලා ඉතුරු ටික ගැසට් කරන්න කියලා තමයි යෝජනාවලිය ගෙනත් තියෙන්නේ. ඒක සම්පූර්ණම නීති විරෝධී වැඩක්. ඒකට නීතිඥවරු විරුද්ධ වුණා. ඒ විරුද්ධ වීම විතරයි තාම ගැසට් එකක් ගහන්න තීන්දුවක් උසාවි තීන්දුවක් රජයේ ප්‍රතිපත්තිමේ තීන්දුවක් අරගෙන නැහැ කියන එක වගකීමෙන් කියනට ඕන. ඉගෙන දෙපාර්තමේන්තුවේ 5-6 කොටස පැහැදිලි කරනවා. නැවත පදිංචි කළ යුත්තේ යුද්ධෙන් ඉඩම් අහිමි වූ අවතැන් පවුල් වුවද ඉඩම් ලබා දී තිබුණු පුද්ගලින් හට යුද්ධ නිසා ඉඩම් අහිමි වීමක් සිදු වී නොතිමිදි. ඉඩම් කට්ටිය 30ක් ලබා දී ඇති පුද්ගලින් බහුතරයක් පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි අය බවට චන්දිහිමි නාමලේඛනය අනුව සනාතු අතර ඔවුන්ට එම ප්‍රදේශයේ ඉඩම් නොමැති බව ප්‍රකාශ කර තිබුණද ඒ සත්‍යතාව පරීක්ෂාවට ලක් කරනු තිබිනි. බස් 200ක් දාලා රිචඩ් බදුරුදින් අමාත්‍යවරයා පුත්තලෙන් මිනිස්සු අනංගිල මණ්ඩාරමේ චන්ද දෙන ලෑස්ති කරලා අපි දැක්කා. ඒක ඉතාමත්ම වරදක්. මේ නඩුව රජයේ බලපෑමකින් තොරව නීත්‍යානුකූලව ගලා යන්න ඉඩ දෙනවා. ඒ තීන්දුවෙන් පසුව සංරක්ෂිත වනාන්තර හා රක්ෂිත වනාන්තර ජාතික වනෝද්‍යානයට එකතු කළා. විල්පත්තු ජාතික වනෝද්‍යානය ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය සහ ජවිදත්තෙන් 90 ජාතික වනෝද්‍යානයක් ඇට මේ වසර 5 ඇතුළත අපට පත් කරගන්න පුළුවන් ඒ කියන විශ්වාසයෙන් තමයි අද අපේ සාකච්ඡාව අවසන් වුණේ. දෙවයින පුරා නගර අලංකරණ සහ පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මකයි. මේ යටතේ භගවන්තලාව නගරයේ ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. භගවන්තලාව පොලිසිය සහ නෝවුඩ් ප්‍රාදේශීය සභාව එය සංවිධානය කළා. නගරයේ ත්‍රිරෝද රථ රියදුරන් ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසීන්ද ඊට දායක වුණා. කැලණි අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. ඒ කැලණිය පොලිස් ස්ථානාධිපති සුදත් වල්පොල මහතාගේ මූලිකත්වයෙන්. බස්නාහිර පළාත් උතුර බහර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහ කැලණිය පොලිස් අධිකාරී රොහාන් ඩයස් මහතාගේ උපදෙස් මතයි ඒ සංවිධානය කෙරුණේ.
බකමූරු නගරය අලංකාරවත් නගරයක් ලෙස පවත්වා ගෙන යාමේ අරමුණින් සංවිධාන කළ වැඩසටහනක් පැවැත්වුණේ නගරවාසීන්ගේද සහභාගීත්වයෙන්. තරුණ තරුණියන් 30 දෙනෙකු එක්ව ප්‍රධාන බස් නැවතුම් පොළ අවට අලංකාර චිත්‍ර ඇඳීම මේ යටතේ සිදු කළා. බකමූරු පොලිසිය සහ ප්‍රාදේශීය සභාව ඊට අනුග්‍රහය දැක්වුවා. නගර සහ පරිසර අලංකරණ වැඩසටහන යටතේ කන්තලේ නගරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණා. කන්තලේ පොලිසිය ඉදිරිපිටදී එය ආරම්භ වුණේ. සිවිල් ආරක්ෂක බලකාය කන්තලේ ප්‍රාදේශීය සභාව සහ තරුණ සේවා සභාව ඇතුළු ආයතනවල 500කට වැඩි පිරිසක් ඊට දායක වී සිටියා. පළාත් කිහිපයකට සවස එකෙන් පසු මිලිමීටර 150 ඉක්ම වූ තදවැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු හේතුවෙන් තදවැසි සමග ක්ෂණිකව සුළන්ද ඇතිවිය හැකි. දිහිවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ විමසිල්මත් වන ලෙස දැනුවත් කෙරෙනවා. ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය ඉදිරිපැය කිහිපයේදී තවදුරටත් සක්‍රිය වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අද දිවයිනේ උතුරු නැගෙනහිර උතුරු මැද සහ ඕපලතල හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිටින්නට වැසියෝ ගිකුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පසර එතෙන් පමණ පසුව වැසියෝ ගිකුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. එවැගේම උතුරු නැගෙනහිර ඕසා උතුරු මැද පළාත්වල විශේෂයෙන්ම මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, බදුල්ල සහ ත්‍රිකුරාමල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසිද සබරගමු, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 100ත් අතර තරමක තද වැසිද ඇති වෙන්න පුළුවන්. එවැගේම මධ්‍යම කඳුකර ප්‍රදේශවල උතුරු උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සුළඟේ වේගයේ විටින්නට 5 කිලෝමීටර් 50 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. රාජ්‍ය ආයතන සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත වෘත්තිකයන් පිළිබඳ නිර්දේශ ලබන 18 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස මේ සම්බන්ධයෙන් පත් කළ කමිටුවට ජනාධිපති කාර්යාලය දැනුම් දෙනවා. රාජ්‍ය ව්‍යවසාය මණ්ඩලය, ව්‍යවස්ථාපිත ආයතන සහ රජයේ සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ මෙන්ම සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට වෘත්තිකයන් 6 දෙනෙකුගේ නියුත් කමිටුවක් ජනාධිපති කාර්යාලය මගින් පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි මෙම කමිටුව පත් කළේ. හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම් සහ රාජ්‍යංශ පිළිබඳ පුළුල් දැක්මක් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතා මෙම කමිටුවේ ප්‍රධානත්වය උසුලනවා. සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, ආචාර්ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත් යන මහත්වරුන් මෙම කමිටුවට ඇතුළත්. ත්‍රස්තවාදීන් රට බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ට උපහාර පිරිනැමීම වෙනුවෙන් රණ අභිමන් රණවිරු ස්මාරකය ඉදිකිරීම ආරම්භ කෙරුණා. කුලියාපිටිය මූලස්ථාන පොලිසිය අසල මෙම ස්මාරකය ඉදිකරනවා. කුලියාපිටිය බටහිර රණවිරු සංසදයේ මෙහෙයවීමෙනුයි ස්මාරකය ඉදිකරන්නේ. දකුණු පළාත් සෞඛ්‍ය ආයතන ඇගයීමේ දක්ෂිණ සුවවිරු අභිෂේකයේ උත්සවය ගාල්ලේදී පැවැත්වුණා. මෙහිදී ඒකාණ්ඩ යටතේ බලපිටිය සහ තංගල්ල රෝහල් සම දෙවන ස්ථාන හිමිකරගත්තා. බීකාණ්ඩ යටතේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ උඩුගම මූලික රෝහලයි. එහි වෛද්‍ය අධිකාරී සුසන්ත ප්‍රනාන්දු මහතා අදාළ සහතිකපත් ලබා ගත්තා. දැන් ක්‍රීඩා පුවත්. ජාතික වෙඩිතැබීමේ සම්මේලනයේ සංවිධාන කළ සම්මාන ප්‍රදානෝත්සවයේ පසුකීත පැවැත්තුණා. 2018-2019 වසරවල ජාතික හා ජාත්‍යන්තර තරගවලදී දක්ෂතා දැක්වූ උනුයි මෙහිදී සම්මාන හිමි කරගත්තේ. වෙඩිතැබීමේ කණ්ඩායම ශූරතාව නාවික හමුදා වෙත හිමි වුණා. සමස්ත ශූරතාව හිමි කරගත්තේ ශ්‍රී ලංකා යුද හමුදා වෙඩිතැබීමේ කණ්ඩායමයි. මීට අමතරව ක්‍රීඩා සංගම් 18 ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී ඇගීමට ලක් වුණා. විශ්‍රාමික බ්‍රිගේඩිය ආනන්ද චන්ද්‍රසිරි, වෙඩිතැබීමේ සම්මේලනයේ සභාපති ශිරන්ත පෙරේස්, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමණියම් යන මහත්වරු මෙම සම්මාන ප්‍රදානයට එක් වුණා. 13 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල ලබන පළවනදා සිට 10 වනදා දක්වා නේපාලයේ කත්මන්දු නුවරදී පැවැත්වෙනවා. ඊට සහභාගී වෙන කරාටේ, බැඩ්මින්ටන් හා බොක්සින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලුයම දිවයිනින් පිටත්ව ගියා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 26 දෙනෙකු ඊට ඇතුළත්. ඒ සමගින් නයිටේන් දිවා ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk